අයිබෝවන් නීල පබළු කතාවේ ආශා සහ පොලිසිය පූජා කියන්නේ මොනතරම් සූක්ෂම විදිහට අපරාධ කරන අපරාධකාරියෙක්ද කියලා හොඳටම දන්නවා. ඉතින් මේ වගේ අපරාධකාරියෙක් ළඟට තමන්ගේ හිතුමනාපයට වැඩ කරන නිලධාරිනියක් එයාලා කවදාවත්ම තෝරගන්නේ නැහැ. ඒ නිසා තමයි මේ හැම දෙයක්ම පොලිසිය සහ ආශා එකතු වෙලා ගහපු ප්ලෑනක් කියන දේ කලිනුත් මම ඔයාලට කිව්වේ. දැන් හැමෝම කල්පනා කරනවා ඇති, ඉතින් ඇයි එහෙනම් පූජාව අත්අඩංගුවට ගන්නෙ නැත්තේ කියලා. පොලිසියට පූජා ගැන තවත් සාක්ෂි අවශ්‍යයි. ආශා මරා දැමීමට උත්සාහ කිරීමේ වරදට පූජා හිරේ ගියොත් පූජා එයාගේ මුදල් බලයෙන් හරි ඉක්මනින්ම ආපහු එළියට එයි. මලින්දගේ මරණය, කුරුළුගේ රිය අනතුර, මේ වගේ අපරාධ රාශියක සාක්ෂි තවමත් පොලිසියට හොයාගන්න පුළුවන් වුණේ නැහැ. සමහර විට ආශා CID එකේ බව පූජා දන්න බව පොලිසියට තේරුම් ගියා වෙන්න පුළුවන්. මේ නිසාම ආශා මිය ගිය බව පෙන්නලා පූජට එයාගේ නිදහස නැවත දෙන්න තීරණය කළේ ඉදිරියේදී එල්ලුම් ගහට නියම කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඉදිරි කොටස් වලදී අපට ආශා නැවතත් දකින්න ලැබෙයි. ඒ අත්අඩංගුවට පත් වෙන පූජකෙන් ප්‍රශ්න කරන්න එන CID නිලධාරිනිය ආශා විදිහට. ඉතින් ඔයාලට මේ ගැන මොනවද හිතෙන්නේ? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාගේ යාළුවෙක් නෙමෙයි නම් පහල තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සිතුවිලි සේයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.